ආයුබෝවන් සුබ මධ්‍යහනක් ඔබ ස්වාධින් රූපවාහිනී මධ්‍යහන පුවත්ේ කාශ්‍යය සමගින් මුලින්ම අවධානය ප්‍රති සිරස්තල වෙත දහස් 30 වන විට විදුලි ඉල්ලුමින් 70%ක්ම පුනර්ජනනීය මූලාශ්‍ර වලින් ලබා ගන්න ජනපතිගෙන් සැලසුම් දිලීපන්ව මරන්න ගිය සිවාජිලිංගම් කෝපායි පොලිස් කූඩුවේ පාතාලයන්ගේ දීපල වලට මොකද කරන්නේ අගමැති නීති අංශත් සාකච්ඡාවක මේ 24ක මෙහෙයුමින් 432 දෙනෙක් පොලිස් තැලේ නියෝජ්‍ය නායකයා වුණු රුවන් නායකයාම වෙන්න අරාදී Atlantic Sagare, Ekavarama, Nivartana Sulikunatu Pahak. Mulinma Deshiya Poat. 2030 වසර වන විට රටේ සමස්ත විදුලි ඉල්ලුමින් 70%ක් පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර මගින් ලබා ගැනීමට සැලසුම් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. දේශගුණික විපර්යාස හේතුවෙන් ගල්ලංගුරු සහ කණිජ තෙල් වැනි පොසිල ඉන්ධන අතහැර ලොව සියලු රටවල් පුනර්ජනනීය බලශක්තියට යොමු වෙමින් සිටින බවයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ. සූර්ය බල සුලං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළා. ව්‍යාපෘතියට අනුමැතිය ලබා දීමේ බලය ඇති ආයතන ශක්‍යතා වර්තා සකස් කර තබා ගත යුතුය. අනුමැතිය කඩිනමින් ප්‍රදානය කළ යුතු බවයි ජනාධිපතිතුමා අවධාරණය කළේ. යම් ව්‍යාපෘතියකට අනුමැතිය ඉල්ලුව විට දින 14කදී ඊට පිළිතුරක් නොදුනහොත් එය අනුමත වූ බවට සැලකීම උචිත බවයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ. පාසල් කර්මාන්ත ශාලා සහ රජයේ ගොඩනැගිලිවල වහල මත සූර්ය බලශක්ති පැනල සවි කිරීමට ඇති හැකියාවත් ලැබෙන ලාභෙන් කොටසක් අදාළ ආයතන වෙත ලබා දීම පිළිබඳවත් මෙහිදී අවධානය යොමු කෙරුණා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා පොලිස් බහරයට ගෙන තිබෙනවා. කෝපායි පොලිසියයි ඔහු සිය බහරයට ගෙන තිබෙන්නේ. හිටපු එල්.ටී.ටී. ප්‍රබලයෙකු රාසයා ප්‍රදීපන් හේවත් තිලීපන් සැමරීම ඔහුට එරෙහි චෝදනාවයි. තිලීපන් නැමැති එල්.ටී.ටී. දේශපාලනංශ නායකයා උපවාසයකින් මිය ගියේ 1987 වර්ෂයේ සැප්තැම්බර් 26 වනදායි. ඔහු උපවාසය ආරම්භ කළේ සැප්තැම්බර් 15 වනදා බැවින් එය සැමරීමටයි සිවාජිලිංගම් මැතිළු පිරිස කටයුතු කර ඇත්තේ. මෙවැනි විට සිවාජිලිංගම් මන්ත්‍රීවරයාගෙන් කෝපායි පොලිසිය ප්‍රශ්න කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. පැය 24ක් තුල බස්නාහිර පළාතේ මද්‍රව්‍ය වැටලීම් 429ක් සිදුකර සැකකරුවන් 432 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ පෙරවරු 6 සිට අද අලුයම 5 දක්වායි මෙම වැටලීම් සිදුකර තිබෙන්නේ. දිවිනින්ම මද්‍රව්‍ය තුරන් කිරීමේ අරමුණින් විශේෂ වැටලීම් රට පුරා ක්‍රියාත්මකයි. මේ යටතේ බස්නාහිර පළාත තුල දිනපතාම වැටලීම් විශාල වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ගත වූ පැය 24 සිදු කළ මෙහෙයුම් වලින් වැඩිම වැටලීම් සංඛ්‍යාවක් සිදු කර තිබෙන්නේ මද්රව්‍ය සම්බන්ධවයි. එම සංඛ්‍යාව 185ක්. මන්නාරම ප්‍රදේශයේ කළ වැටලීමකදී කෙරළ ගංජා සහ කහ ජාවාරම් කළ 4 දිනෙකු අත්අඩංගුවට ගෙනුණා. කාන්තාවන් 2 දෙනෙකුද ඒ අතර වෙනවා. විදෙස් මුදල් නෝට්ටුද සැකකරුවන් ළඟ තිබී සොයාගැනුණා. පුදුකුඩු ඉරිපු ප්‍රදේශයේ නිවාස දෙකක් පරීක්ෂා කිරීමේදී කෙරළ ගංජා කිලෝ 55කට වැඩි ප්‍රමාණයක් සොයාගැනුණා. ඒවා ප්‍රවාහණය කිරීම සඳහා සූදානම් කර තිබූ ලොරි රථයක්ද පොලිස් භාරයට ගෙනුණා. උයන්කුලම් ප්‍රදේශයේ කළ වැටලීමකදී කහ කැබලි කිලෝ 920ක් සොයාගෙන තිබෙනවා. පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටීමෙන් විවිධ පුද්ගලයන්ගෙන් මුදල් වංචා කර හෙරොයින් පානයට ඇබ්බැහි වූ පුද්ගලයෙකු හෙරොයින් මිලිග්‍රෑම් 1400ක්ද සමග ගල්කිස්ස පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු මෙලෙස රුපියල් 86,000ක පමණ මුදලක් වංචා කර ඇති බවයි හෙළිව තිබෙන්නේ. ගල් වෙල්සන්පුර ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 560ක් සමග සැකකාරියක අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් නිල සුනඛයන්ගේ දිසහාය ඇතිව සිදු කළ මෙහෙයුමකදී ඇය අත්අඩංගුවට ගැනීමට හැකි වුණේ සැකකාරිය ගල් වක්වැල්ල ප්‍රදේශයේ පදිංචි කාරිනියක්. පයාගල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණේ හෙරොයින් ග්‍රෑම් 9යි මිලිග්‍රෑම් 800ක්ද සමගයි. 26 හැවිරිද්දී සැකකරු පානදුර පින්වත්ත ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. වැලිපැන්න හේන්පිට ප්‍රදේශයේදීද හෙරොයින් වැටලීමක් සිදු කළා. එහිදී හෙරොයින් ග්‍රෑම් 10ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තා. ඔහු හේන්පිට වලගෙදර ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. ගාල්ල කොට්ටාස දූෂණ මර්ධන අංශයට ලැබුණු තොරතුරකට අනුව හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණා.
ඒ හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 110ක් ද සමගයි. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකත්වයට පත් රුවන් විජේවර්ධන මහතා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණ ආශිර්වාද ලබා ගත්තා. ගංගාරාම විහාරස්ථානයේ වෙත පැමිණි රුවන් විජේවර්ධන මහතා ආගමික වතාවත්වල නිරත වුණා. අනතුරුව ආචාර්ය පූජ්‍ය කිරින්දේ අසජී ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර රුවන් විජේවර්ධන මහතාට ආශිර්වාද කළා. ඉන්පසු රුවන් විජේවර්ධන මහතා මාධ්‍ය වෙත අදහස් පළ කළා. විශාල කාර්යභාරයක් තියෙනවා ඉදිරියට. මේ දැවැන්ත පක්ෂයේ නිසිතැන ආපෝ ගන්නට මේ කැපවීම කරන්න මම සූදානම්. අපේ පක්ෂය ආපෝ මුළුමනින්ම ප්‍රතිසංවිධානය කරලා අලුත් මුහුණවරක් අවශ්‍යයි කියන ස්ථාවරයේ තමයි මමත් හිටියේ. ඉතින් ඒක කරන්නට අවශ්‍යයි. ජාතික ලයිස්තුවට කොහොමදත් මම යන්න බලාපොරොත්තු වෙන්නේ. ප්‍රතිඅධිකාරි මණ්ඩලයේ සමාජිකයන් සමග සාකච්ඡා කරගෙන සුදුසු පුද්ගලෙක් පාර්ලිමේන්තුවට යවන්නටයි බලාපොරොත්තු. ඔබලා පක්ෂයෙන් බැහැරට ගිය කණ්ඩායමත් එක්ක එකතු වෙලා වැඩ කරන්න ඔබට මා විශ්වාස කරනවා. ඔය කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් සමගි බලවේගයේත් ඉන්නේ. ඉතින් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙලා ගිය කණ්ඩායමක්. සමහර අය මාත් සමග මේ දවස් ටිකේම සාකච්ඡා කරුවා. ඒගොල්ලන්ගේ හිතේ තාමත් එක්සත් ජාතික පක්ෂය තියෙනවා. ඔබතුමාමද නායකය වෙන්නේ දෙසැම්බර් මාසේ? ඒක ඉදිරියේදී බලන්නට පුළුවන්. මම හිතනවා දෙසැම්බර් මාසේ වෙනකොට තියෙන කෘත්‍යාධිකාරී මණ්ඩලයේ විශ්වාසය තියෙනවා නම් එහෙනම් නායකත්වය බාර ගන්නත් මම ලෑස්තියි. 20 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට සාකච්ඡාවක් පැවැත්වෙනවා. එය අධ්‍යයනය සඳහා පත් කළ කමිටුව අදාළ වාර්තාව මෙහිදී අග්‍රාමාත්‍යවරයා වෙත බහර දීමට නියමිතයි. ඒ සම්බන්ධයෙන් මහජන නියෝජිතයින් කිහිප දෙනෙකු මෙලෙස අදහස් දැක්වුවා. රටට අනාගතයට බලපාන වැදගත් ලියකියවිල ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ප්‍රගතියන් සඳහා කොච්චර වැදගත්ද කියන කාරණේ කියන්න තරම් ඉදිරිපත් වෙන්න කොන්දක් තියෙනවා කියපු ආණ්ඩුවේ මේ ව්‍යවස්ථා විශාරදීන්ට මේ ලැජ්ජාව කනගාටුව ප්‍රකාශ කරනවා. 19 වන සංශෝධනයේ හොඳට ඒ අත්දැකීම් ලැබපු ජනතාවක් මේ රටේ ඉන්න ඇතිකරා වූ ව්‍යවස්ථා සංශෝධනයෙන් වුණු වාසිය මොකද්ද රටට කරුණාකරලා කියන්න. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට මහා විශාල කියන බලයක් ලැබිලා තිනවා. එහෙම නැහැ. බොරු දේවල් මවාපාන්න එපා කියලා අපි විපක්ෂයට කියනවා. ස්වාධීන කොමිෂන් සභාවේ මැතිවරණ කොමිෂමේ එක සමාජිකයේ කූල් මහත්තයා කියනවා අපේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඡන්ද දෙන්න එපා කියලා. 19 වෙනි සංශෝධනයේ කොතනද තියෙන්නේ එහෙම හැසිරුණ කෙනෙකුට විරුද්ධව ගන්නා වූ ක්‍රියාමාර්ගය? මෙන්න මේවා ගැන තමයි කතා කරන්නේ. අගෝස්තු 5 ඓතිහාසික ජනවරම 3-2 බලයක් අපි ඉල්ලුවේ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගේ. මේ අවුරුදු 41ක් අණ්ඩදද මේ රටේ ජාතික ඌමනාවන් සපුරන්නේ නැති මේ රටේ ජාතික අභිලාෂ සපුරන්න බැරි බටහිර ඌමනාවට ජයවර්ධන මහත්තයා අපිට කරගස්සපු 78 ව්‍යවස්ථාව දැන් වීසි කළා දාලා නව ජාතික අභිලාෂ ඉෂ්ට කරන්න පුළුවන්. මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ඇලේබර්ග ජනයාගේ සමගිය තහවුරු කරන්න පුළුවන්. ඒකීයභාවය ආරක්ෂා කරන්න පුළුවන්. නූතන තරුණ පරම්පරාවේ අභිලාෂයන් ඉෂ්ට සිද්ධ කරන්න පුළුවන්. නව ව්‍යවස්ථාවක් නැවත ආරම්භමු මහමග විනයමයෙන්. ඊයේ ආරම්භ කළ මන්තිරු නීතිය දෙවන දිනටත් අද ක්‍රියාත්මකයි. ත්‍රිරෝද රථ සහ යතුරුපැදි සඳහා මන්තිරු නීතිය හෙට සිට ක්‍රියාත්මක බවයි බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ. ප්‍රධාන මාර්ග හතරක් ඔස්සේ මන්තිරු නීතිය ක්‍රියාත්මක කිරීමේ විශේෂ වැඩසටහන ඊයේ ආරම්භ කෙරුණා. ලබන බදාතාවනතෙක් පෙරවරු 6 සිට පෙරවරු 10 තෙක් එය ක්‍රියාත්මකයි. දෙවන දිනටත් මන්තිරු නීතිය අද දිනේ සාර්ථකව ක්‍රියාත්මක වුණා. මේ තුළින් ප්‍රතිලාභ රැසක් අත්වන බවයි ජනතාව පෙන්වා දෙන්නේ. මන්තිරු නීතිය නිවැරදි ආකාරයට ක්‍රියාත්මක වන්නේ ද යන්න සොයා බැලීමට රථවාහන පොලිසිය නිරන්තර අධීක්ෂණයෙන් කටයුතු කරනවා. නීතිය පිළිනුපදින රියතුරන් තේරිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි සියලු පොලිස් නිලධාරීන් දැනුවත් කර තිබෙන්නේ. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද දිනේ රාජකීය ආයුර්වේද වටරාමස්සලට පැමිණ මන්තිරු නීතිය ක්‍රියාත්මක වන ආකාරය නිරීක්ෂණය කළා. ත්‍රිරෝද සහ යතුරුපැදි සඳහා මන්තිරු නීතිය හෙට සිට ක්‍රියාත්මක කෙරෙනවා. අද දවසේදී ඊයේ ඇතිවෙච්ච තදබදයේ ඇති වෙලා නැහැ. මේ ඉඩ වේගෙන් ගමන් කරන ආකාරය අපිට නිරීක්ෂණය වෙනවා. මෙහිදී මතුවලා තියෙන ප්‍රධානතම ගැටලුව තමයි යතුරුපැදි සහ ත්‍රිවිල් රථ.
මේ සෑම මන්තිරුවකම මාරු කරමින් විවිධ ස්ථාන වලින් තමන් ගමන් මාර්ග වෙනස් කරමින් ගමන් කිරීම. හෙට දවස කටයුත්තේ පෙරහුරුව අපි යොදාගෙන තියෙන අවසාන දවස. ඒ නිසා විතාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා යතුරුපැදි කරුවන් සහ ත්‍රිවිල් කරුවන්ගේ හෙට දවසේ මේ අත්හදා බැලීම සාර්ථක කර ගැනීම සඳහා බස් රථ ප්‍රමුඛතා මන්තිරුවට යොදලා තියෙන මන්තිරුව ඔස්සේ පමණක් යතුරුපැදි සහ ත්‍රිවිල් රථ ගමන් කරවන්න. අතරංගුවට ගත් මද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීති විරෝධීව උපයාගත් දේපළ හා මුදල් රජයේ බහරයට ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්තුණා. නීතිපති දෙපාර්තමේන්තුව පොලිසිය සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල නිලධාරීන් පිරිසකගේ සහභාගිත්වයෙන් අරලියගහ මන්දිරයේදී සාකච්ඡාව පැවැත්තුණා. නීති විරෝධී ලෙස උපයාගත් මුදල්, රථවාහන, ඉඩම්, නිවාස, ගොඩනැගිලි ආදිය අදාළ පුද්ගලයන් අතරංගුවටගෙන රිමාන්ඩ් භාරයට ගත කිරීමෙන් පසුවද නඩු විභාගය අවසන් කර දේපළ රාජසන්තක කරන තෙක් ඒවා ඔවුන් විසින්ම භුක්ති විඳීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණා. එම මුදල් දේපළ නීති විරෝධී අරමුණු වෙනුවෙන් තවදුරටත් යෙදවීම වැළැක්වීම සඳහා ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන්ද විශේෂ අවධානය යොමු වුණා. මුදල් විශුද්ධිකරණය සහ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත්වල ප්‍රතිපාදනයන් සම්බන්ධයෙන්ද දීර්ඝ ලෙස සාකච්ඡා කළා. එම පනත් සංශෝධනය කිරීම සහ දැනට ඇති ප්‍රතිපාදනවලට අනුව ක්‍රියා කළ හැකි ආකාරය පිළිබඳව මෙහිදී දැනුවත් කෙරුණා. ඒ අනුව දැනට ඇති ප්‍රතිපාදන මත වහාම කටයුතු කිරීමට සහ අවශ්‍ය නීති සංශෝධනය සලකා බැලීමට තීරණය වී තිබෙනවා. ඒ පුවතත් සමගින් සාධිරූපහණි මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්.